කලින් වීඩියෝ එකේ නවත්තපු තැනින් අපි ස්ටාර්ට් කරමු එහෙනම් කවුරු හරි කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න රයිට් හරි අපි ඉතර ඉවර කරපු තැනින් අපි ස්ටාර්ට් කරමු එතකොට අපි ඉවර කරේ ප්‍රොසෙස් account 1 එක අපි සම්පූර්ණ ඉවර කරලා double entries අපි දැම්මා එතකොට ප්‍රොසෙස් account 2 එකට අපි mark කළා ප්‍රොසෙස් account 1 එක කියාපු අර finish goods ටික කීයද यूनिट्स हायक तिब्बा कॉस्ट का धादा सारा सीज़ी पाए के लिए भी कल कल आता ये तो कोटा ये के मित्र टा मारू करा प्रोसेस अकाउंट टू के इनपुट टेक बावटा बात देने अरे यात्रा दान डायरेक्ट मटेरियल लगा भी प्रोसेस अकाउंट पढ़ने के दी दान है डायरेक्ट मटेरियल लगा भागे राइट प्रोसेस अकाउंट पढ़ने के दी दान डायरेक्ट मटेरियल लगा भागे अरे मैंने मैं डायरेक्ट मटेरियल लेकर आ गए प्रोसेस अकाउंट टू के मेन इनपुट टेक बाउट पाते हैं ने प्रोसेस अकाउंट वन ने के आउटपुट आउटपुट टेक राइट तो वोटे यूनिट्स हाई आई वैल्यू का धाधा सार सी विस भाई ये तो रेवा के हम खालीं विधि हटे हम अभी डायरेक्ट लेबर इनपुट करना है तो कुछ अभी तो डायरेक्ट लेबर रेट टेक अभी कौन खालीं रेट टेक मगाऊं වෙනස්සන්න පුළුවන් process account 2 එකේ ඉදිරියට වෙනස්සන්න පුළුවන් අපි කලින් එකම ගමු right direct labor අපි හිතමු රුපියල් 100යි පැයකට අය 50ක් මේකට ඕන කියලා හිතමු මේ process එකට එතකොට මට කියන්න direct labor cost එක කීයද 5000යි එහෙනම් 5000 මෙතනට දාන්න ඒ වගේම manufacturing overhead අපි හිතමු absorption rate එක absorption rate එක අපි හිතමු රුපියල් කලින්ක 200 නේද අපි 200ම ගමුවා වෙනස් වෙන්න පුළුවන් process 1 එකට වඩා details වෙනස් වෙන්න පුළුවන් මම මේකේ same එකම ගන්නවා එතකොට labor hours ගන්න same 50 hours absorb කරන්නේ අපි හිතමු labor hours වලට 90 කියලා. එතකොට 50 hours ම ගත්තා. එතකොට එනවා 10000. එහෙනම් manufacturing overhead එක 10000. හරි. right. අපි එතකොට දන්නවා දැන් කලින් නම් process 1 එකේ units 10කට හරියන්න direct materials දැම්මට පස්සේ අපි දන්නවා output එක අපි expect කරේ කීයක් එයි කියලාද? units units 8ක් වෙනුනේ මොකද 100ට 20ක normal loss එකක් අපි වෙන් කරා අපි business එක කරලා කරලා manufacturing එක කරලා කරලා අපි දන්නවා දැන් කාලයක් තිස්සේ 100ට 20ක ආසන්න ප්‍රමාණයක් normal loss එකක් ඇති වෙනවා loss එකක් ඇති වෙනවා අපි ඒකට කියන normal loss එක කියලා අපි already එක expect කරන දේ අපි already expect කරනවා ඒක එතකොට ඒක normal loss එක तो देखा यूनिट्स देखा ही कालिंग प्रोसेस से के प्रोसेस आने की इतना आप एक्सपेक्ट करें यूनिट्स अटक के ही गया राइट ये वाके प्रोसेस का टू वेगेट सेम यूनिट्स हायक अपी हायक अट अपी इनपुट टेक दान ना वा है भाई एलिएटेड ने आउटपुट या हायक दम्मट उतनी हायक मा एलिएटेड ने नहीं देना पुलो यूनिट्स हायक विनिंग इनपुट टेक दम आटा राइट दम इतने लम्हे तेज़ होगा ना मितने यूनिट्स हायक किया नहीं अरे टीशर्ट टेक नहीं टीशर्ट टेक नहीं दम अभी तो मैं टीशर्ट था ना मैं प्रोसेस का सांपूर्ण किया वाली प्रोसेसेस देखा ही थी ये निकले तो उन प्रोसेस का टू वगैरह में अंतिम एक मैंने मितने टेक दमाई मैं दम सिलेक्ट करने का फिनिश कुछ तेरा मैं सिलेक्ट करा मितने टेक दमाई टी शर्ट टेन මතකද මේ තෙන් තත් ඇත්තටම ටී-ෂර්ට් නෙමෙයි ආවේ මම මේක එක්ස්ප්ලেইন කරන වෙලාවේ QI වීඩියෝ එකේදී මෙතන එන්නේ ටී-ෂර්ට් එක නෙමෙයි පළවෙනි ප්‍රොසෙස් එක ඉවර වුණාට පස්සේ එන්න ඕන ලෙවල් එකක් තියෙනවනේ මේ ටී-ෂර්ට් එකේ අන්න ඒක ෆිනිෂ් වෙච්ච යුනිට්ස් ගන්න තමයි මේ තියෙන්නේ ටී-ෂර්ට් හයක් වෙනුවෙන් පළවෙනි ප්‍රොසෙස් එක හරි මේ ටී-ෂර්ට් හයි පළවෙනි ප්‍රොසෙස් එකේ වැඩි ඉවරයි
හයේම ඒක තමයි මේ කියන්නේ ඒ වගේ මේ දාලා තියෙන්නේ ඒ ටිකමනේ දැන් එතකොට මෙතන ඉන්පුට් එක විදිහට තාම මේ තියෙන ටී-ෂර්ට් නේ ටී-ෂර්ට් හයක් වෙනුවෙන් ප්‍රොසෙස් 1 එකේ එළියට ආපු අවුට්පුට් ගාන එතකොට දැන් මේ ප්‍රොසෙස් 1 එකේ නම් අපි මේ 10 කොහොමද අපි ඩිෆයින් කරේ ඩිරෙක්ට් මැටීරියල්ස් කීයක්ද මත මීටර් 20ක් දැම්මානේ ඩිරෙක්ට් මැටීරියල් මීටර් 20ක් දැම්මා මතකද මීටර් 2කින් අපිට එක ටී-ෂර්ට් එකක් වහන්න පුළුවන් එහෙනම් රෙදි දාලා තියෙන ටී-ෂර්ට් කීයක් වෙන්නේ නැද්ද 20 බෙදීම 2 ටී-ෂර්ට් 10ක් වෙනවා ඒ වගේ තමයි මෙතනත් මේ දැන් ඉන්පුට් එක තියෙන්නේ අවුට්පුට් 6ක් වෙනවා. හැබැයි දැන් 6ක් මෙලියට එන්නේ නැහැ කියලා අපි දන්නවා. ටී-ෂර්ට් වල. මෙතනනොත් normal loss එකක් ඇති වෙනවා. අපි හිතමු මෙතන normal loss rate එක අතන නම් 20 නේ. මෙතන ඕගොල්ලෝ normal loss rate එක දාගන්න. normal loss එක 116.67යි. right. එතකොට ඔයගොල්ලෝ 6ට 116.67ක් දාලා බලන්න 1 කියලා එවිය 1ක් ඒ. එතකොට මට කියන්න අවුට්පුට් එක අපි කීයක් බලාපොරොත්තු වෙනවද කියන්නේ 6න් 1ක් අඩු කරන්න 5යි. අපි 5ක් එළියට එයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ ටී-ෂර්ට් වල. ටී-ෂර්ට් 5ක් එයි. හැබැයි අපි හිතමු ඇත්තටම එළියට ආවේ 5ක් නෙමෙයි 4යි. 4යි එළියට ආවේ. එහෙනම් හිතන්න. එහෙනම් මට ගන්න normal loss එක කීයද? Sorry. abnormal loss එක කීයද? අපි 5ක් බලාපොරොත්තු වෙන ආවේ 4යි. එහෙනම් abnormal loss එක කීයද? 1යි. 5ෙන් 4ක් අඩු කරන්න. 1යි. 5ක් ඒ කියලා බලාපොරොත්තු වෙන ඇත්තටම ආවේ 4යි. right එතකොට ඊළඟට අපි හිතමු loss units loss වෙච්ච units අපිට විකුණ ගන්න පුළුවන් රුපියල් process 2 එකේ අපි හිතමු loss වෙච්ච units විකුණන්න පුළුවන් ස්ක්‍රැප් වැලිය එක තියෙනවා එක යුනිට් එකක් රුපියල් 100 කියලා හිතන්න. රුපියල් 100කට විකුණන්න පුළුවන් එක යුනිට් එකක්. හරි. රයිට්. එහෙනම් මට කියන්න normal loss එකේ වැලිය කීයද? එක වැඩි කිරීම 100. එක වැඩි කිරීම 100. 100යි. අපි ඒකට මේකෙන් මෙන්න මේ කොස්ට් එකෙන් අපි වෙන් කරන්නේ නැහැ normal loss එකට. කොස්ට් එක අපි දාන්නේ නැහැ normal loss එකට. normal loss එක අපි value කරන්නේ නැහැ මේ කොස්ට් එකෙන්. production cost එකෙන්. right. ඒක අපි normal loss එකත් include කරන්නේ මෙන්න මේ දෙකේ. හරි. right. එතකොට එකෙන් ළමයි ඇත්තටම normal loss එකේ cost එක include වෙන්නේ expected output එකේ. හරිද? අපි හැම තිස්සෙම expected output එකට තමයි cost එක assign කරන්නේ. expected output එක කියන්නේ මොකද්ද? input එකෙන් normal loss එක ඉස්සරහ අඩු කරාට පස්සේ නගේ 6 එකක් අඩු කරාම 5යි. තව විදිහට කිව්වොත් finish goods වල abnormal loss එක එකතුව ඒකට තමයි අර මේ කොස්ට් එක කියන්නේ මම අර කලින් මේකෙදිත් මම එක්ස්ප්ලেইন කරා ඒක පළවෙනි වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට ඒකෙත් මම කතාව එක්ස්ප්ලেইন කරා එතකොට දැන් අපි මෙතන දෙකක් හිස්නේ දෙකක් හිස් ෆිනිෂ් ගුඩ්ස් වල වැලියු එක හොයන්නත් ඕන ඇබ්නෝමල් ලොස් එකේ වැලියු එක හොයන්නත් ඕන දැන් කොහොමද කැල් කරන්නේ අතකට කලින් කැල් කරපු විදිහ ප්‍රොසෙස් 1 එකේ අපි මේ විදිහට මේකෙත් කැල් කරමු මුලින්ම මෙන්න මේ cost වල එකතුව ගන්නවා. වම් පැත්තේ set එකේම එකතුව ගන්නවා. right cost වල එකතුව. ඔක්කොම cost වල එකතුව ගන්නවා.
දැන් අපි බලන්නේ cost per unit මොන process එකේද? process 2 එකේ. process 2 එකේ. right. එතකොට ඒක බලන්න කොහොමද? අර cost වල එකතු ඔක්කොම ගන්න. दादा सारती सिपह पंदा दादा दादा हारसी सिपह पंदा हरदा दादा पंदा दादा इट बस से අපි ළඟ තියෙනවා අපි ළඟ දැන් මේ ටික එකතු වෙලා තියෙනවා ඊට පස්සේ මොකද කරේ දැන් cost එක ඔක ගියා ඔච්චර ගියාට අපිට normal loss එක රුපියල් 100 එකට විකුණ ගන්න පුළුවන් නේද cost එක මෙච්චර ගියාට normal loss එක රුපියල් 100 එකට විකුණ ගන්න පුළුවන් අපි මේකෙන් මේක අයින් කරනවා 100. හරි 100 අයින් කරනවා. සිය අඩු කරා. ඊට පස්සේ දැන් ඔන්න හරි. මේ සයිඩ් දෙකෙන් මම දැන් හයිලයිට් කරනවා yellow color එකෙන්. ඔය සයිඩ් දෙකෙන් මෙන්න මෙයාව අඩු කරා. 100 අඩු කරා. දැන් මට කියන්න ඕගොල්ලෝ දන්නවා මේකට මේක බැලන්ස් වෙන්න ප්‍රාන්තිමට මොකද අපි දකුණු පැත්තෙන් මේ පෙන්වන්නේ අර ඉන්පුට් කරපු ඒවයි යුටිලයිසේෂන් එකනේ කොයි විදිහටද ඒවා බෙදිලා ගියේ normal loss එකට කීයක් ගියාද finish cost වලට කීයද abnormal loss එකට කීයද ඒතර මේක වම් පැත්තට දකුණු පැත්තට equal සමාන වෙනවා right එතකොට මේ වම් පැත්තෙන් fully මෙන්න මේ normal loss එක අඩු කරාට පස්සේ c අඩු කරාට පස්සේ එන්නේ මෙන්න මේ දෙකේ value එක නේද මම දැන් කොල පාටින් highlight කරේ මම කොල පාටින් highlight කරේ එතකොට a value එකනේ එන්නේ right ඔන්නේ මුළු value එක හැදිලා තියෙන්නේ මේ මම කොල පාටින් highlight කරපු දෙක ඒ දෙක එකතු කරලා මේ උඩ කොටසෙන් හැදිලා තියෙන්නේ දැන් මම කරන්නේ ඊළඟට බෙදනවා units ගානේ මේ දෙක එකතු වෙයි කීයද 4 1යි 4 1යි finish goods වල එකතුවයි abnormal loss එකයි 4 1යි 5යි ඕකමන් තව නමක් කියවකොට මොකද්ද expected output එක? තව විදිහට කියන්න පුළුවන් expected output එක කියලා. නේද? expected output එක. බලන්න 6ක් වෙනුවෙන් unit 6ක් වෙනින් input දැම්මා. හැබැයි අපි බලාපොරොත්තු වෙන එළියට එන කීයක් කියලාද? normal loss එක අයින් කරා 5ක් කියලා නේ. right. ඒ තමයි මේ තියෙන්නේ. expected output එක මේ 5 කියන්නේ right. මේ 5 කියන්නේ expected output එක. expected output හරි එතකොට කැල් කරාම කී දෙන්න බලන්න unit එකක cost එක right එහෙනම් දැන් වැඩි කරන්න. හතර වැඩි කිරීම 5065. 20යි 260යි. 20යි 260යි. V
විස්සයි දෙසය හැටයි රයිට් මේක පන්දස් හැට පායි දැ බලන්න ටැලිගල්ල ටැලිගල්ල බලන්න සේම් නේද විසි පහයි හාර සීසි පහට ටැලිගෙනවා දැන් අපි දැන් මේ තියෙන දැන් අපි දැන් අපි මම කලින් කිව්වනේ මේ ටීෂර්ට් හදමු ප්‍රොසෙස් එක ෆුල් ප්‍රොසෙස් එකේ ප්‍රොසෙස් දෙකයි තියෙන්නේ එහෙනම් මේන්නේ මොකද්ද අන්තිම ටීෂර්ට් එක දැන් මේක මාරු කරනවා කොහොමද දැන් අපිට පුළුවන් මේක මාරු කරන්න ඕනනම් ඉන්වෙන්ටරි ඩෙබිට් කරන්න පුළුවන් හරි ඉන්වෙන්ටරි ඩෙබිට් කරන්න පුළුවන් නැත්නම් කෝස්ට් ඔෆ් සේල්ස් දාන්න පුළුවන් මොකක් හරි මම ඉන්වෙන්ටරි ඩෙබිට් කරනවා මම පොඩි කවුන්ට් එකක් ගන්න ඉන්වෙන්ටරි කියලා inventory එක ඩෙබිට් කරනවා කීයද 5065යි 5000 sorry 20260යි cost එක මේක 20260 මම කලර් කරන එක 20260යි 20260යි process 2 එකෙන් එක ආවේ process 2 එකෙන් එක ආවේ හරි right ඊට පස්සේ ඔන්න normal loss එක මම කිව්වා එක strap value එක අපි දාන්නේ රුපියල් 100 එකට විකුණ ගන්න පුළුවන් right එතකොට ඒක අපි debit කරනවා strap value account එකට කියද plus ci මේක process 2 ආ එක process 2 process 2 working in a normal scrap value එක ci right එක set එකක් අ මොකද අපිට ලැබෙන්න තියෙන මුදල අපිට විකුණ ගන්න පුළුවන් ඒක අපේ රුපියල් 100 අපිට ලබා ගන්න පුළුවන් ඉස්සරහට ඒක asset එකක් right ඒක විකුණාට පස්සේ මොකද වෙන්නේ scrap value account එක credit වෙනවා debit වෙනවා cash account right debit වෙනවා cash වැඩි වෙනවා scrap value account එක නෑන් යනවා එතකොට විකුණාට පස්සේ right හරි එකත් හරි ඊට පස්සේ abnormal loss එක 5065යි ඒක මෙතෙන්ට debit වෙනවා 5065 ඒක process 2 එකෙන් එන්නේ process 2 එකෙන් එන්නේ අපි ඕන මතක ඇති අපි අර scrap value එක බලද්දී ඔක්කොම losses වලට නෙමෙයි normal loss එක විතරක් නෙමෙයි losses ගුණ ගන්න පුළුවන් රුපියල් 100කට එක unit එකක් එහෙමනේ අපි කිව්වේ loss units විකුණන්න පුළුවන් රුපියල් 100කට එක unit එකක් right එතකොට මේ abnormal loss එකත් විකුණ ගන්න පුළුවන් එතන units කීයක් තියෙනවද එකයි නේ එකයි එතන units එකයි abnormal loss units එකයි එහෙනම් එතනත් රුපියල් 100කට විකුණ ගන්න පුළුවන් එහෙනම් එතෙන්ට එක වැඩි කිරීම 100 ස්ක්‍රැප් වැලිය
එනවා සීල. හරි. එතකොට මම කිව්වා මේකේ අන්තිම බැලන්ස් එක කොහටද යන්නේ? පීඩියඩ් කෝස්ට් එකට යන්නේ. ඇබ්නෝමල් ලොස් එක අන්තිම බැලන්ස් එක පීඩියඩ් කෝස්ට් එකට යන්නේ. නන් මැනුෆැක්චරින් ඕවර්හෙඩ්. PNL එකට කලින් PNL. ප්‍රොඩක්ට් එකට එකතු වෙන්නේ නැහැ නේ. ඔයාලා දැක්කන් දැන් ඉන්වෙන්ටරි මේ 20260 ඇතුලේ 20260 ඇතුලේ ඒක නැහැනේ. ඇබ්නෝමල් ලොස් එක නැහැනේ. රයිට්. ෆිනිෂ් ගුඩ්ස් වල වැලියු එක ඇතුලේ ඇබ්නෝමල් ලොස් එක නැහැනේ. ප්‍රොඩක්ට් එක ඇතුළට ඇතුළත් කරේ නැහැ. අපි එක යවන්නේ ඇබ්නෝමල් ලොස් එක යවන්නේ පීරියඩ් කෝස්ට් එක විදිහට රයිට්. හරි. එතකොට ඔන්න ප්‍රොසෙස් 2 එකත් අපි අකවුන්ට්ස් තිබ්බා. අපිට දැන් බලන්න තියෙන්නේ දැන් ওই ටික හරි. අපි දැන් බලමු කොහොමද මේ ප්‍රොසෙස් අකවුන්ට් 1 එකේ abnormal loss එකක් නැතුව abnormal gain එකක් આવොත් කොහොමද මේ ગાණ වෙනස් වෙන්නේ කියලා අපි බලමු. ලොකු දෙයක් නැහැ, පොඩි දෙයක් තියෙනවා. හරි. abnormal gain එකක් આવොත්. ඒතරම් මම ඉස්සෙල්ලත් මම පොඩ්ඩක් ඕගලන්ට කලින් වීඩියෝ එකේ පොඩ්ඩක් මම පෙන්නුවා ඒක වෙන විදිහ. දැන් abnormal loss එකේදී උනේ මොකක්ද? abnormal loss එකේදී උනේ expected output එකට වඩා අඩුවෙන් තමයි actual output එක ආවේ. අපි process 1 එකේදී expect කරා unit 100ක් කියලාද? unit 100ක් වෙන output එකයි කියලාද අපි හිතුවේ? 8ක් වෙනුවෙන් 10ෙන් 2ක් අඩු කරාම 8යි. ඒක තමයි expected output එක විදිහට අපි ගත්තේ. හැබැයි 8ක්ම ආවෙ නැහැ. ආවේ එළියට 6යි. 6ක් වෙනුවෙන් ආවේ. output 6ක් වෙනුවෙන් තමයි ආවේ. right. එතකොට abnormal loss එක තියෙද? 2යි. අපි බලාපොරොත්තු වෙච්ච ගාන 2යි. දැන් abnormal gain එකේදී වෙන්නේ expected output එකට වඩා වැඩිපුර එනවා. expected output එකට වඩා වැඩිපුර එනවා. right. හරි. මම මේකම copy කරලා ගන්නවා. values ටික පොඩ්ඩක් වෙනස් කරනවා. abnormal gain hari me tika man ehema thiyannam metana me tika man ayin karanna podda හරි මේ ටික අයින් කරන්න. මේකෙත් මේ ටිකම අයින් කරන්න. හරි. දැන් අපි බලමු. process account 1 එකේ මම මේ ඩීටේල්ස් එක එහෙමම තියෙනවා. මම පැත්ත සම්පූර්ණයෙන් මේ විදිහටම තියෙනවා. මෙන්න මේ finish goods ඒ කියන්නේ ඇත්තටම එළියට ආපු actual output එක මම වෙනස් කරනවා 9යි කියලා. එතකොට මට කියන්නේ abnormal loss එකක්ද තියෙන්නේ? නෑනේ. අපි බලාපොරොත්තු වෙන්නේ 8ක් එළියට එයි කියලා. ආවි කීයක් ආවද? 9ක් ඇවිල්ලා. එහෙනම් abnormal gain එකක් තියෙන්නේ. හරි කොහොමද abnormal gain එක කීයද කියලා බලන්නේ. actual output එකෙන් expected output එක අඩු කරනවා. actual output එක කීයද? 9යි. 9ක් බලාපොරොත්තු වෙන්නේ කීයක් එයි කියලාද? 8ක් එයි කියලා. එහෙනම් මට කියන්න abnormal gain එක කීයද? 1යි.
දැන් මම කරන්නේ මෙන්න මේ පැත්තට වම් පැත්තට ඔබ දාගන්නවා abnormal gain එක එකයි දැන් යුනිට්ස් ටික බැලන්ස් නේ බලන්න යුනිට්ස් කොලම් එක බැලන්ස් නේ මෙතන 11යි මෙතනත් 11යි දෙපැත්තම 11යි හරි දැන් අපි බලන්න ඕන දැන් abnormal gain එකේ value එක කීයද finish goods වල value එක කීයද ඔය දෙකෙන් දැන් අපිට value එක හොයන්න වෙනවා කලින් නම් හොයන්නුනේ finish goods වල value එකයි abnormal loss එකයි දැන් බලන්න වෙන්නේ abnormal gain එකයි finish goods වල value එකයි හරිද right මම පොඩි ප්‍රශ්නයක් එක කලින් අහනවා දැන් finish goods 9යි නේ abnormal gain එක 1යි මේ finish goods ඇතුලේ මේ abnormal gain එක තියෙනව නේද තියෙනවා right finish goods ඇතුලේ මේ abnormal gain එක තියෙනවා හරිද abnormal gain එක තියෙනවා අපි expect කර units 8ක් එයි කියලා variable එකක් ආවා ඔක්කොම එකතු 9යි හරිද ඉතුරු 9 ඇතුලේ අර එක තියෙනවනේ වැඩිපුර ආපු එක නේද ඉතුරු finish goods වල ඇතුලේ මේ abnormal gain එක තියෙනවා ඒ කියන්නේ ඒකත් සම්පූර්ණ unit එකක් ඒක සම්පූර්ණ unit එකක් සම්පූර්ණ unit එකක් ඒක හරි abnormal gain එක එතකොට මට දැන් හොයන්න ඕන මේ දෙකේ වැදගත්කම කීයද කියලා වෙනසක් නැහැ කලින් විදිහමයි කලින් විදිහමයි මම දැන් හොයන්න යන්නේ යුනිට් කොස්ට් එක ප්‍රොසෙස් 1 එකේ ප්‍රොසෙස් 1 යුනිට් කොස්ට් ප්‍රොසෙස් 1 යුනිට් කොස්ට් රයිට් ඔන්න බලන්න කලින් විදිහටම මම මෙන්න මේ තුන එකතු කරනවා සම්පූර්ණ ඉන්පුට් කරපු කොස්ට් එක 2000යි 4000යි 8000යි සුපුරුදු විදිහට එකෙන් අඩු කරනවා මෙන්න මෙයාව කවද මේ ටික එකතු කරලා ගත්තා මම මේ දැන් highlight කරන එක මේ ටික එකතු කරලා ගත්තා ඊට පස්සේ මේ 100 සුපුරුදු විදියට අපි ඔන්න අඩු කරනවා අඩු කරා දැන් බලන්න දැන් ළමයි හැදිලා තියෙන්නේ මොකද්ද මේ ටිකෙන් මේ සෙට් එකෙන් නම් මෙයාව අඩු වෙලා අපි දන්නවා එකතු කරාම මේ පැත්ත වම් පැත්ත දකුණු පැත්තට බැලන්ස් වෙන්න ඕන. එහෙනම් දැන් මේ ටිකෙන් මේ අඩු කරාම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙයා හොඳ බලන්න මම දැන් highlight කරලා. කොලපාටින් highlight කරලා finish goods. මෙයාගෙන් හරිද මෙයාගෙන් මෙන්න දැන් කොළපාටෙන් highlight කරන්නේ මෙයා අඩු කරාට පස්සේ නගේ නේද දැන් එකමට මෙහෙම හිතමු ඔන්න බලන්න මෙතන 2000යි 4000යි 8000යි ඔක්කොම එකතු කරාම කීයද 14000යි මන් එකමට මෙයාව abnormal gain එක දාන 10000 හරිද sorry 1000 හරිද 1000 finish goods වල value එකම දානවා 14900 නිකමට මම දාන්නේ පොඩි දෙයක් පෙන්නන්න දැන් බලන්න මේ yellow color කරලා තියෙන එක right
ඒකනේ ඔරේන්ජ් කතා. එතකොට මේ 3 එකතු කරාම 14000යි. එකෙන් එකෙන් 100ක් ගියාම කීයද? 13900යි. එතකොට හැදිලා තියෙන්නේ 13900නේ. 13900. තව විදිහකට කිව්වොත් මෙන්න මේ 14900ෙන් මෙන්න මේ 10 අඩු කරාම නේද? 14900න් 10 අඩු කරාම 13900යි. ඒ කියන්නේ මෙයාගේ වෙනස තමයි හැදිලා තියෙන්නේ. නේද? ඒ දෙන්නගේ වෙනසයි හැදිලා තියෙන්නේ. හරිනේ. Right. එතකොට අපි දන්නවා එතකොට finished goods minus abnormal loss තමයි හැදිලා තියෙන්නේ. මම බෙදනවා එහෙනම් finished goods minus මට දැන් ඕනේ දෙකේ එතකොට උඩ හැදිලා තියෙන cost එක මොකද්ද finished goods minus abnormal gain එහෙනම් මම පල්ලෙහාට දාන units amount එකත් ඒ විදිහට ගන්නවා 9 ඍණ 1 9 ඍණ 1 කීයද 8යි හරි මට දැන් ওই 8යි නමක් කියන්න කලින් අවේ මොකද්ද මේ 8 ආයේ කලින් එකමයි expected output එක මේ expected output එක මේ 10 න් දෙකක් අඩු කරා මටයි 10ක් input එක විදිහට දැම්ම 10ක් වෙනුවෙන් එළියට ආවෙ එන්න ඕන ගාන කියලා අපි හිතන් හිටිය 8 නේ නේද දෙකක් normal loss නේ 8 තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි මේ ගත්තේ හරි ඒක තමයි මේ ගත්තේ දරක ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඔය 9 න් එක අඩු කරලා ගන්නත් පුළුවන්. හරිද? 9 න් එක අඩු කරලා ගන්නත් පුළුවන්. කියන්නේ finish goods වලින් abnormal gain එක අඩු කරලා ගත්තා. දැන් අර මෙතෙන්දී නම් උනේ කලින් උනේ කොහොමද? finish goods වලයි මෙතන. abnormal loss තියෙදි කොහොමද? finish goods වලයි abnormal loss එකතුවක්. 6 2 8 තමයි ගත්තේ. ඒත් එන්නේ expected output එක. gain එකක් තියෙන වෙලාවට කොහොමද ඒක එන්නේ? gain එකක් තියෙන වෙලාවට එන්නේ finished goods minus abnormal gain. ඒත් එන්නේ expected output එක. expected output එක. right. හරිද? එක නවේරින එක එක. right. අන්තිමේ තමයි expected output එක විතර ගන්න පුළුවන් 8 කෙලින්ම හරි 10 න් දෙකක් අඩු වෙලා එනවා අපි එතකොට මම ඊට මේක නම් කරනවා expected output කියලා expected output ඊට ඔයගොල්ලෝ තේරෙන්න ඕන නැහැ ෆෝමියුලා එක වෙනසක් වුන්නේ නැහැ හොඳයි unit cost එක ගන්න formula එක කිසිම වෙනසක් වුන්නේ නැහැ කලින් විදිහම තමයි. හරි. දැන් මට කියන්නේ unit cost එක කීයද කියලා. ඉතින් 1737.75 මෙතෙන්ටත්
ඒකදා 1737 5 එතකොට දැන් වැඩි කරලා ගන්න unit cost කියලාම වෙනසක් ඉන්නේ නැහැ. මොකද formula එකේ වෙනසක් වුන්නේ නැහැනේ අපේ. මේ values ඔක්කොම same මම use කරපො සහ formula එකත් same නේ unit cost එක calculate කරනකොට මේ 1737.75 කියන එක අර කලින් ආපු එකම තමයි. process 1 එකේ මේ abnormal loss අපි බලපු එකේ abnormal loss බලපු එකේ න අගේම තමයි ආවේ. හරි? unit cost එක දැන් අපි balance කරලා ගමු. රවුන්ඩ් වෙච්ච ඉඳන් මෙතන මේ 7.5ක වෙනසක් ආවේ නැත්නම් එක සේම හරි 15738යි ඒකට බැලන්ස් වෙනවා හරි නේද දැන් බලන්න දැන් අපි බලමු අර කලින් වගේ ඩබල් එන්ට් ටික ළමයි නෝමල් ලොස් එක මාරු වෙනවා අර විදිහටම ස්ක්‍රැප් වැලියු account එකට මම මෙතන ගහ ගන්නවා ස්ක්‍රැප් වැලියු account එකක් abnormal loss එකක් නැහැ දැන් මෙතන තියෙන abnormal gain එකක් abnormal gain එකක් abnormal gain එකක් right එතකොට අපි දන්නවා abnormal gain එක කියල 1738යි 1738යි abnormal gain එක එහෙනම් abnormal gain එක විදිහට 1738ක් process account one process one හරි එතකොට අපි ගමු මෙහෙම finish goods sticker finish goods sticker නැත්නම් transfers from මේ process 1 කියලා තියෙන්නේ මෙතන. දැන් process 2 එකට මාරු වෙනවා මෙන්න මේ finish goods ටික. කීයද? 15638 මාරු වෙනවා process account 2 එකට. 15638 units කීයද? units 9ක් යනවා. units 9ක් යනවා. එතකොට මේ transfers from process 1 right transfers from process 1 ඉන්ඩස් 9යි 15638යි ඊළඟට එකත් හරි දැන්
ළමයි බලන්න කලින් abnormal loss එක තියෙද්දි abnormal loss එක තියෙද්දි අපිට ඒ loss එකක් විකුණ ගන්න පුළුවන් වුණානේ රුපියල් unit එකක් රුපියල් කීයද process 1 එකේදී loss units unit එකක් රුපියල් නෑ මේ මේ process 2 එක process 1 එක loss unit එකක් මේ තියෙන loss unit එකක් රුපියල් 50 ගන්න නේද ගුණ ගන්න පුළුවන් වුණා. ඒ නිසා abnormal loss එක අඩු වුණා. ඒ amount එකෙන් රුපියල් 100කින් මේ මේ process 1 එක කියන එක බලන්න. මේ රුපියල් 100කින් අඩු වුණා. 3475 තිබ්බ එක රුපියල් 100කින් අඩු වුණා. දැන් ළමයි මෙතන abnormal gain එකක් නෙමෙයි තියෙන loss එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ මේ තියෙන සම්පූර්ණ unit එකක් මේ තියෙන්නේ. මේක අපිට gain එකක්. abnormal gain එක ආපු නිසා අපිට අහිමි වුණා abnormal gain එක ආපු නිසා එහෙනම් ළමයි මේ unit එක හරිද units කියද්ද unit එකයි abnormal gain එක එතකොට එක unit එකක් රුපියල් 50 ගානේ ගුණ ගන්න පුළුවන් මම කරන්නේ අපිට අහිමි වෙච්ච right ළමයි පොඩ්ඩක් මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා දැන් බලන්න මම නැවතු මෙතන දැන් බලන්න abnormal කලින් නම් abnormal loss එකක් තියෙද්දි කලින් අපි abnormal loss එකක් තියෙන වෙලාවේ හරි ඒ loss එකේ වියදම අඩු වුණා scrap value එකෙන් රුපියල් 100. හරි. 10475 රුපියල් 100කින් අඩු වුණා. cost එක ඒ expense එක අඩු වුණා. abnormal loss එකක් තිබුණ ගන්න පුළුවන් වුණානේ. දැන් abnormal gain එකක් තියෙන වෙලාවට process 1 බලන්න process 1 එකේ abnormal gain එක 1738යි. දැන් loss එකක් ආවා නම් අපිට රුපියල් එක යුනිට් එකක් රුපියල් කීයද 50 ගාන ඉක්ුණ ගන්න තිබ්බා රයිට් එක යුනිට් එකක් රුපියල් 50 ගාන ඉක්ුණ ගන්න තිබ්බා මේ මතකද ප්‍රොසෙස් 1 එකේදී එක යුනිට් එකක් රුපියල් 50 ගාන ඉක්ුණ ගන්න තිබ්බා හැබැයි දැන් මේ abnormal gain එකක් ආපු නිසා අපිට ඒක අහිමි වෙනවා. එහෙනම් ඒ ඉන්කම් එක අපිට අහිමි වෙනවනේ. මම කරන්නේ මේක මෙතෙන්ට ඩෙබිට් කරනවා. 50 වැඩි කිරීම එක. 50යි. රයිට්. 50යි. ඉතෙන්ට ඩෙබිට් කළා ක්‍රෙඩිට් කරනවා. scrap value වලට මේ 50 කොහමද මේ 50 එක වැඩි කිරීම 50 එක unit එකයි abnormal gain එක තිබ්බේ මේ scrap value එක debit credit කරනවා scrap value account එකට abnormal gain මොකද ඔන්න බලන්න දැන් ඒකට හේතුව ළමයි අපි මෙතන රුපියල් 100 ගත්තේ කොහමද ස්ක්‍රැප් වැලියු එක normal loss එකේ units ගන්න වැඩි කරා units දෙකයි එක unit එකක් රුපියල් 50 ගන්න ඉගෙන ගන්න පුළුවන් එහෙම කියන්නේ ගත්තේ රුපියල් 100 හැබැයි ළමයි රුපියල් 100ක්ම අපිට එනවද නෑනේ ඇත්තටම loss වෙලා තියෙන්නේ කීයද
සිටුවේෂන් එක නෝමල් ලොස් එක දෙකක් බව ඇත්ත. හැබැයි ඇත්තටම ලොස් වෙලා තියෙන්නේ එක එක යුනිට් එකයිනේ. 10ක් දාලා 10ක් වෙනුවෙන් දාලා ඉන්පුට් එළියට ආව කියද 9ක් ආවා. 8ක් නෙමෙයි 9ක් ආවා. ඇත්තටම ලොස් වෙලා තියෙන්නේ එකයි. එතකොට විකුණ ගන්න පුළුවන් ඇත්තටම එකයි. ඒක තමයි මේ හැදෙන්නේ මෙතන. ඒක තමයි මේ මෙතන හැදෙන්නේ. ඇබ්නෝමල් ගේන් එක අඩු කරනවා 50. ඒතර ගන්න 50ක් ඉතුරු වෙනවානේ. ඒතර ගන්න බැලන්ස් කරලා ගන්න 50ක් ඉතුරු වෙනවා මෙතන. ඇත්තටම ස්ක්‍රැප් වැලියු එක එතකොට අපි 50යි ඉන්න ඕන. ඒක ගන්න මෙතන ඇවිල්ලා තියෙන්නේ රයිට්. ගන්න මෙතන ඒක හැදිලා එනවා 50. එක යුනිට් එකයි ළමයි. ඇත්තටම ලොස් වෙලා තියෙන්නේ ඒක එතකොට එක යුනිට් එකයි විකුණ ගන්න බලුවන් ඇබ්නෝමල් ගේන් එක අයින් වෙන්න ඕන. ඇබ්නෝමල් ගේන් එක අයින් වෙන්න ඕන. ඇබ්නෝමල් ගේන් එකට දාලා ස්ක්‍රැප් වැලියු එක අයින් වෙන්න ඕන. හරි. ඇත්තටම විකුණ ගන්න පුළුවන් එක යුනිට් එකයි. එක ලොස් යුනිට් එකයි විකුණ ගන්න පුළුවන්. හරි නේද? එතකොට ඔව තමයි ඇබ්නෝමල් ගේන් එක තියෙදි කතාව. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි බලමු ඊටරට එක ඊළඟ වීඩියෝ එකේ.